ටුවල් YouTube channel ඔයාලා කලින් බ්ලොග් එකෙන් බැලුවනේ හෝටන් ප්ලේස් වලට එන විදිය ගැන. අපි හෝටන් ප්ලේස් වලට ආවේ ඔහිය හරහා. ඒ බ්ලොග් එක බැලුවේ නැත්නම් ඒකත් ගිහින් බලලා එන්නකෝ. ලොග්ගිකේ තියෙන්නේ හෝටන් ප්ලේස් ඇතුළට ගිහින් අපි දැකපු ඒ වගේම කරපු කියපු දේවල් ගැන. ඔයාලා එන්ට්‍රන්ස් එක ළඟින් හෝටන් ප්ලේස් වලට ටිකට්ස් ගන්නවනේ. ඒ අරගත්ත ටිකට්ස් මතක ඇතිව මෙන්න මේ කවුන්ට් එක ළඟට වෙනකම්ම අරගෙන එන්න. වාහනේ එහෙම දාලෙන්න එපා. අපිට ටිකට්ස් අමතක වෙලා ආයෙම වාහනේට යන්න සිද්ධ වුණා ටිකට්ස් ටික අරගෙන එන්න. ඒක අනිවාර්යෙන් අරගෙන එන්න. මොකද ආයේ ටිකට් කවුන්ට් එකෙන් පස්සේ අතුල් වෙන්න ආයේ ඒගොල්ලෝ බෑග් චෙක් කරනවා නේද? ඒ බෑග් චෙක් කරන්නේ පොලිතින් ඒ වගේ කිසිම දෙයක් ඇතුළට ගෙන යන්න දෙන්නේ නැහැ. අපිත් දන්නේ නැතුව මොනවාද බිස්කට් පැකට්ස් එහෙම ගෙනාවා. ඒගොල්ලෝ කෑම ගෙනියන්න දෙනවා. හැබැයි ගෙනියන්න දෙන්නේ අර පොලිතින් එකේ ඒගොල්ලෝ අරගන්නවා අපේ බිස්කට්ස් ටික වෙනම බ්‍රවුන් පේපර්ස් වලට දාලා ඒගොල්ලෝ එක හදලා දෙනවා. එහෙම තමයි අපිට ඇතුළට ගෙනියන්න පුළුවන්. අයිට් අමතරව JBL sounds කිසිම දෙයක් ගෙනියන්න දෙන්නේ නැහැ. ඒවත් තමයි අපි දන්නේ නැතුව JBL එක අරගෙන ආවා. ශාලියා එහෙම තියලා ආවා. හයේ ඉඳන් දෙක වෙනකන් තියෙන මොකද මේ දෙකෙන් පස්සේ ඇතුළට දාන්න අවශ්‍ය වෙනකොට මේ පොඩ්ඩක් වැඩි වෙනවා. ටිකක් dangerous. අතනින් කිව්වා එන්ට්‍රන්ස් එක ළඟින් කිලෝමීටර් 9ක් විතර යන්න තියෙනවා. පැය 3ක විතර ගමනක් කියලා. පැය 3 ඩිපෙන්ඩ් වෙන්නේ ඉතින් අපි යන්නේ ස්පීඩ් එකයි නැවත නැවත එන විදිහට. ෆොටෝස් ගන්නත් පුළුවන්. ඒ වගේම ඉතින් ටයිම් වෙනස් වෙනවා. අපි ඉතින් ගිහින් බලමු ඉස්සරහට මාර ලස්සනයි. මේ ඉඳන් මීටර 2100ක් මීටර 2300ක් අතර වගේ උසකින් තමයි මේ හෝටන් ප්ලේන්ස් පිහිටලා තියෙන්නේ. වපසරිය ගැන කියනවා නම් හෙක්ටයාර 3160කට ආසන්නයි. ලංකාවේ තියෙන උසම තනිතලා භූමිය වශයෙන් මේ හෝටන් ප්ලේන්ස් පිළිගන්නවා. හරියටම මෙන්න මෙතන ඉඳන් පාර දෙකට බෙදෙනවා. හැබැයි මේ කොයි පාරෙන් ගියත් ඔයාලට මේ ඔක්කොම ටික බලන්න පුළුවන්. මෙතන ඉඳන් අපිට කිලෝමීටර් 9ක් 10ක් වගේ ප්‍රමාණයක් ඉස්සරහට යන්න තියෙනවා. අපි මෙතනින් තෝරගත්තේ මුලින්ම දකුණු පැත්තට හැරිලා යන පාර. ඒකෙන් ගියාම අපිට මුලින්ම බලන්න පුළුවන් බීකර් සැල්ල, වර්ල්ඩ් සෙන්, අන්තිමටම මිනි වර්ල්ඩ් සෙන් එක. අපි දකුණට හැරිලා යන් ඉස්සෙල්ලා මෙතනින්. මේ ළඟදීන් ටික බලාගෙන ඉමු. ජලපෝෂක ප්‍රදේශයක් විදියට හෝටන් ප්ලේන්ස් ක්‍රියා කරන නිසා මේ වගේ පොකුණු, ඇලදොල හැම තැනම වගේ තියෙනවා. මහවැලි, කැලණි, වලවේ, අතුගංගා වල ආරම්භය සිදුවෙන්නේ මේ හෝටන් ප්ලේන්ස් වලින්මයි. හෝටන් ප්ලේන්ස් වල කාලගුණය ගැන කියනවා නම් ඔයාලා නොහිතන විදියට කාලගුණය වෙනස් වෙන්න පුළුවන්. හෝටන් ප්ලේන්ස් ඇතුලේ ඇවිදින්න තියෙන්නේ පයින්. ඒ නිසා මතක ඇතිව මේ කාලගුණ වෙනස් වීම වලට රෙඩි පිට යන්න ඕන. එහෙම නැත්නම් මේ අත්දැකීම ඔයාලට අමිහිරි අත්දැකීමක් වෙන්නත් පුළුවන්. පුංචි බබාලා හැම එක්ක යනවා නම් ඒකට කලින්ම රෙඩි වෙන්න.
හොඳට හංකම් දෙන්නකො මෙන්න මේ සද්දේ. යාළුවෝ ටික ඔයාලට අඳුරගන්න පුළුවන්ද බලමුකෝ. හොඳට ඉර එළිය පායල තිබුණත් නොහිතන විදියට විනිවැසියෙන්න පුළුවන්. හොඳට ඔබට පරිසරය පැහැදිලිව පෙනුනත් එක මොහොතකින් මුළු පරිසරයම ගණ මේදුමකින් වැසී යන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, වැස්ස තියෙන අවස්ථාවක ක්ෂණයකින් හිරුවැලිය පායන්නත් පුළුවන්. ඒ නිසා හෝටන් ප්ලේස් වලට යන අපිට විවිධ කාලගුණික ලක්ෂණ වලට මුහුණ දෙන්න නම් සිද්ධ වෙනවා. හෝටන් ප්ලේස් ට්‍රැවල් කරන එක අමිහිරි අත්දැකීමක් නොවෙන්න මං අන්නේ කිව්ව ටිකත් මතක තියාගෙනම යන්න. ඔන්න ඔය පේන දුරටත් එහා තව සෑහෙන දුරක් යන්න නම් තියෙනවා. වැඩේ හිතුව තරම් ලේසිත් නෑ ඉතින්. මොනවා වුණත් මේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක හෝටන් ප්ලේස් වල. ඒ නිසා මහන්සි බල බල ඉඳලා බෑ. මෙන්න මේ වගේ දුඹුරු පාටට හුරු පාටක් ගන්න තනකොළ පිට්ටනි මැද්දෙන් තමයි අපිට යන්න තියෙන්නේ. මේ තනකොළ පිට්ටනි මැදින් යද්දී හිතට මොකක්දෝ හුදකලා හැඟීමකුත් දැනෙනවා. ඒ දුඹුරු පාට තන පිට්ටනි ටික පහු කරාම මෙන්න මේ වගේ මහ විශාල කැලයක් මැද්දට තමයි අපිට ඇතුල් වෙන්න සිද්ධ වුණේ. මේ බහින පල්ලමයි නගින්න ඕනේ. යක් යක් යන්න යන්න ඉක්මනට. ඔන්න අපි අපේ ෆස්ට් ඩෙස්ටිනේෂන් එකට ආවා. මේ තමයි බේකර් සැල්ල. බෙලිහුල් වලින් තමයි බේකර් සැල්ල නිර්මාණය වෙන්නේ. කොහොම වුණත් මේක නාන්න නම් සුදුසු ස්ථානයක් නෙමෙයි. ඔයාලා මේ දියැල්ල දිහා හොඳට බලන්නකෝ. මේක හැම වෙන දියැලි වගේ ලොකු උසක් නැහැ. මේකේ උස මීටර් 20ක් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ලංකාවේ වාසය කළ සැමුවෙල් බේකර්ස් තමයි මේ බේකර්ස් සැල්ල හොයාගෙන තියෙන්නේ. මුලින්ම තනිතරා මාර්ගවල ආව අපිට දැන් යන්න තියෙන්නේ මෙන්න මේ මහා ඝන වනාන්තරයේ මැද්දෙන්. අතරින් පතර මෙන්න මේ වගේ ටැප් එකක් දෙකක් වගේත් ඔයාලට බලාගන්න පුළුවන් වේවි. මේකත් අපි දැක්කේ හම්බෙන්. තව මේ කිට්ටුවෙන්ම වොෂ්රූම් එකකුත් තියෙනවා. ඒ ෆැසිලිටීස් ගැන නම් බය වෙන්න එපා. හෝටල් ප්ලේස් වල ඇවිදිද්දී හොඳට බලන්නකෝ මේ ගස් දිහා. ඒවා ටිකක් විතර කුරු වෙලා තියෙන බවක් ඔයාලට බලාගන්න පුළුවන් වේවි. ඒකට හේතුව තමයි මේ හෝටන් ප්ලේස් වල තියෙන සැර සුළඟ. මේ අධික සුළඟ නිසා මේ ශාක නිදහසේ වැඩෙන්නේ නැහැ. ඒකයි මේ වගේ කුරු වී ඇති ස්වභාවයක් අපිට පේන්නේ. අපි යන මාර්ගය අපිට ඊසිද හෝටන් ප්ලේස් ඇවිදගෙන යද්දි මෙන්න මේ වගේ කුළුණු වල ඩිෆිකල්ට්, මෝ ඩිෆිකල්ට්, ඊසි ඔන්න ඔය වගේ ගහලා තියෙන කුළුණු ඔයාලට හම්බ වේවි. ඒකෙන් කියවෙන්නේ මෙතන ඉඳන් එහාට වලට යන්න තියෙන මාර්ගයේ ස්වභාවය ගැන. දැන් මේ කුළුණේ තියෙන්නේ මෝ ඩිෆිකල්ට් කියලානේ. ඉතින් මෙතනින් එහාට අපිට යන්න තියෙන්නේ හරිම අමාරු අපහසු පාරක. ඔයාලා හෝටන් ප්ලේස් ට්‍රැවල් කරන්න හිතාගෙන ඉන්නව නම් මතක ඇතිව ෂූස් දෙකක් දාගෙන යන්න. ඒක අපේ සේෆ්ටි එකට ගොඩක් වැදගත්.
සත්තු සර්පයකින් ආරක්ෂා වෙන්නත් එක්කම ෂූස් දෙකක් දාගෙන යන එක ඇඟට ගුණයි. ඒ වගේම මේ වගේ මෝ ඩිෆිකල්ට් පාරවල් වල ඇවිදගෙන යන්නත් ඒක හරිම පහසු වේවි. ඔන්න ඔය පේන දියපාරත් එක්කම ඒ දිගේම තමයි ඊළඟට අපිට යන්න තියෙන්නේ. දැන් යන්න තියෙන්නේ වර්ල්ඩ් සෙන් බලන්න. ෆොටෝස් වලට, වීඩියෝස් වලට මාරම ලස්සන බැක්ග්‍රවුන්් එකක් තමයි මේ හෝටන් ප්ලේස් වල තියෙන ලා දුඹුරු පාට තන පිට්ටනි. බලන්නකො බොරුද කියලා, මොන විදිහට ගත්තත් ලස්සනයි. දැන් නම් කිලෝමීටර් ගානක් ඇවිදලා ඇවිදලා ඇඟට හොඳ ගණන් බඩගින්නක් දැනෙනවා උපරිමයෙන්ම. ඇත්තටම අපි දෙන්නටම හෝටන් ප්ලේස් වල ඇවිදින්න තියෙන ආසාවටම කන්න බොන්න දෙයක් රෙඩි කරගන්න ඕනේ කියන එක අමතක වුණා. හොඳ වෙලාවට මල් ළඟ තිබුණ පොඩි බිස්කට් එකක්. ඒ බිස්කට් එකට පිංසිද්ධ වෙන්න තමයි අපි දැන් මේ වෙලාවේ තිබුණ බඩගින්න ටිකක් හරි නිවාගත්තේ. ඔන්න යන්න බලාගෙන ඉන්න ඔයාලා නම් මේකට හොඳට රෙඩි වෙන්න. මොකද පැය 3-4ක වගේ ගමනක් නිසා බඩගිනි වතුර තිබහ එනවා හොඳටම වැඩි. මේ වගේ තැනක ඉඳන් බත් වගේ දෙයක් කන්න අමාරුයිනේ. ඔයාලට පේනවනේ ඉතින්. ඒ නිසා ඔය පොඩි පොඩි ෂෝටීස්, සැන්ඩ්විචස් අනේ වගේ දේවල් අරගෙන යන්න. වතුරත් ඔයාලට ඇති වෙන්න අරගෙන යන්න. අපි මේ පරිසරයේ ඉඳගෙන කනව බොනව වගේම ඒ කන බොන කිසිම දෙයක් මේ හෝටන් ප්ලේස් වල දාලෙන්න නම් එපා. පේනව නේද? මේ හෝටන් ප්ලේස් ඇතුලේ කිසිම ප්ලාස්ටික්, පොලිතින් ඒ කිසිම දෙයක් අපිට දැක ගන්න ලැබුණේ නැහැ. ඉතින් ඒක කොච්චර දෙයක්ද? අපිත් ඒ පරිසරය ඒ විදියටම ලස්සන රැකෙන්න තියලා එමු. ඔන්න අපි වර්ල්ඩ් සෙන් වලට ආවා. මෙන්න මෙතන ඉඳන් පහළ බැලුවාම අඩි 3000ක විතර ප්‍රපාතයක් තමයි බලාගන්න පුළුවන්. මේ ලෝකාන්තය සමහර වෙලාවල් වලදී මීදුමින් වැහිලා යනවා. අන්න එතකොට අපිට හිතෙන්නේ මෙතනින් එහාට හිස් අවකාශයක් තියෙනවා කියලා. අන්න ඒ නිසා තමයි මේකට වර්ල්ඩ් සෙන් කියලා අපි කියන්නේ. ඉතින් අපිට මේ පේන දර්ශනය මීදුමින් තොර කාලගුණයකදී වර්ල්ඩ් සෙන් පේන විදිය. පේනව නේද? තියෙන බෑවුම, ලස්සන වගේම මෙතන තියෙන අවදානම ගැනත් හොඳට මතකයේ තියාගන්න. ඒ ගැන මම ඉතින් අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනේ. පොඩි හරි අතපසුවීමක් වුණොත් ජීවත්වීමට තියෙන ආසාව අත්හැරගන්න නම් වෙනවා. සාමාන්‍ය හෝටන් ප්ලේස් බලන්න හොඳම කාලය විදියට මෙයාල රෙකමෙන්ඩ් කරන්නේ නම් උදේ 7 වගේ ටයිම් එකටලු. පේනවනේ දර පේන වලාකුළු. ඔන්න ඔය වගේ ක්‍රියාකාරී වලාකුළු එහෙම බලන්න එනවනම් හෝටන් ප්ලේස් ඒකට කදිම තැනක්. කඳු මුදුන් වල පහළ ඉඳන් ඉහළ නගින ජල වාෂ්ප රගත් උණුසුම් වාතය කඳු මුදුන් වල ගැටි ඝනීභවනය වෙලා තමයි වලාකුළු බවට නිර්මාණය වෙන්නේ. ඔන්න මෙතනදි මේ වලාකුළු නිර්මාණය වෙන විදිය ඔයාලට හොඳට බලාගන්න පුළුවන්. මේ තියෙන්නේ හෝටන් ප්ලේස් නැෂනල් පාර්ක් එක ඇතුලේ අපි දැන් ඉන්න තැන ගැන පිහිටීම මාක් කරපු පොන්චි මැප් එකක්. ආවා එතෙන්දනේ. මෙතනදි අපි ඉන්න තැන ගැන, අපිට යන්න තියෙන දුර ප්‍රමාණය ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මං ඔක්කොම බලලා ඉවරයි කිව්වට අපිට මිනි වර්ල්ඩ් සෙන් එකක් බලන්න තියෙනවනේ. මට ඒක අමතකුණා. දැන් අපි මේ ඉන්නේ මිනි වර්ල්ඩ් සෙන් වල. මේ මිනි වර්ල්ඩ් සෙන් අඩි 1000ක පමණ බෑවුමකින් යුක්තයි. මට ඔයාලට තව දෙයක් කියන්න අමතකුණානේ. පැහැදිලි කාලගුණයක් සහිත දවසක නම් ඔයාලා ලෝකාන්තය බලන්න ගියොත් ලෝකාන්තිගම් කිලෝමීටර් 81ක විතර දුරින් දකුණු දිශාවට වෙන්න ඉන්දියන් සාගරයත් බලාගන්න පුළුවන්ලු. ඔයාලා ගියොත් මතක ඇතිව ඒකත් බලන්න. මං කලිනුත් කිව්වා වගේ සේෆ්ටි ෆස්ට්. පේනවනේ පහලින් තියෙන බෑවුම. අපි බේකර්ස් ෆෝල් බැලුවා, වර්ල්ඩ් සෙන් බැලුවා. යනගම කිලෝමීටර් ගාන ඇවිදලා ඇවිදලා මේ වෙද්දි නම් හොඳ ගන්න. කකුල් දෙකට පුදුම සනීපයක් දැනෙන්නේ. අපි වර්ල්ඩ් සෙන්, මිනි වර්ල්ඩ් සෙන්
බේකර්ස් ෆෝල්ස් බලලා හපව් යන ගමන් දැන්නම් හොඳට මහන්සි. අපිට ගලක් හම්බුණා, ඒ උඩ මේ වාඩිලා චුට්ටක් රෙස්ට් කරන්න හිතුවා. හොටන් ප්ලේස් සර්දින පටන් ගද්දි පොඩි හයිට් විතරක් නේ. හරි, ඉවර කරද්දි එකයි 10ක්. ඒ කියන්නේ පහ හතරක විතර. හතරක් විතර යනවා. අපි වැඩි නැවතුනේත් නෑ නේද? අපි දැන් ඇවිල්ලා ඉන්නේ එක්සිට් එක ගාවට. අපි කියන්නේ ඇතුළට යනකම්. මෙන්න මේ ආඩම්බරකාර ගෝන්නුව හැම හෝටල් ප්ලේස් වල හරිම සුලබ දර්ශනයක්. අපි එද්දිත් මෙයින් එක්කෙනෙක්ව දැක්කා. දැන් යද්දිත් ඉන්නවා. අපි හෝටල් ප්ලේස් ඇවිදලා ඉවර කරලා දැන් ආපහු යන ගමන්. අපි දැන් කොහෙද යන්න හදන්නේ? ස්ට්‍රෝබෙරි ෆාම් එක පැත්තටනේ. ඒ පැත්තට යමු. මේ තියෙන්නේ හෝටල් ප්ලේස් වල ඉඳන් පට්ටි කොලට යන පාර. දානවා බඩේ අමාරුවක් ඇදුනොත් අවුලකුත් නැහැ. ඕන තරම් කැලේ තියෙනවා. කිසිම අවුලක් නැහැ. බඩේ අමාරුවක් ඇදුනොත් වටේටම කැලේ තියෙනවා. ඕන වෙලාවක අවශ්‍යතාවයකට වොෂ්රූම් අවේලබල්. එනිවේ ඔයා මිස්සල බීලා දෙන්න පුරා. ඔයා බීලා විනාඩි 5ක් විතර මම බලලා තත්ත්වය බලලා මම බොන්නම්. මම වැනිලා බොන්නම්. අපි දෙන්නට අද දවල් කෑම නෑ. මේව තමයි අද දවල්ට. අද දවල්ට කන්න නෙවෙයි බොන්නයි තියෙන්නේ. කන්නයි බොන්නයි. හොඳ වෙලාවට ගෙදරින් මේවා ගෙනාවා. මේ තියෙන්නේ පට්ටිකොල පැත්තෙන් එනකොට හම්බ වෙන එන්ට්‍රන්ස් එක. ගයිස් අප් දැන් ආයම ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙනකම් තුන් එන්නම්. බයි. ලස්සන බඩුවා.